සන්ධිය තමයි ඔබේ ශරීරයේ තියෙන ඊටාම සංකීර්ණතම සන්ධිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි එකක් තමයි මේ සන්ධිය සන්ධි සංකීර්ණයක් විදිහට තමයි හඳුන්වන්න වෙන්නේ. මොකද ඔබ දන්නවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ අස්තිය ටිබියා කියලා හඳුන්වනවා. ඊට පස්සේ මෙන්න මේ උඩින් තියෙන අස්තියත් එක්ක සන්ධි වෙනවා මෙන්න මෙතනදී. මෙන්න මේ සන්ධි වීම එක සන්ධියක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් ටිබියා ෆිමරල් සන්ධිය ජොයින්ට් එක කියලා. අනේ සන්ධිය. ඊට අමතරව තව එක් අවස්ථාවකදී ඔබ දන්නවා මෙන්න මෙතන තියෙනවා පුංචි අස්තියක්. මේක නී කැප් එක කියනවා පැටෙල්ලා කියලා හඳුන්වනවා. ඔබ හඳුන්වන්නේ මං හිතන්නේ බහුතරයක් භාවිතයේ පවතින්නේ ධනිස් පොල් කට්ට කියලා තමයි ව්‍යවහාරයේ සඳහන් වෙන්නේ. මෙන්න මේ ධනිස් පොල් කට්ට කියලා ඔබ සඳහන් කරන මෙන්න මේ අස්තියත් මෙන්න මේ අනික් ඉහළ තියෙන අස්තියට සම්බන්ධ වෙන එක අස්තියක් සන්ධියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක සන්ධි සංකීර්ණයක් තමයි මෙතන තියෙන්නේ. අනිත් එක තමයි ඔබේ ශරීරයේ බර. ඔබේ ශරීරයේ බර වැඩියෙන්ම ක්‍රියා කරන සන්ධිය තමයි මේ ධනිස් සන්ධිය. ඔය සියල්ල එකට ගත්තහම මේ ධනිස් සන්ධිය ඉතාම සංකීර්ණ සන්ධිය. මේ සන්ධි වෙන මතු පිටවල් දෙක. එකක් තමයි මේ සන්ධියයි සන්ධි වෙන මතු පිටවල් දෙක මෙන්න මේ ආකාරයට හේතු වෙන්නේ. මේ මතු පිටවල් දෙක ගෙවීම තමයි ඔස්ටියෝආතරයිටිස් කියන තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව විදිහට පෙන්ලා දෙන්නේ. ඒ වගේම තමයි මේ අනික් සන්ධිය. මේ නී කැප් එක කියන අස්තිය සහ උඩ අස්තිය එකට එකතු වෙලා හැදෙන සන්ධියක් ගෙවීමකට ලබගෙනවා. මේකට අපි වෙනම නමක් භාවිත කරනවා. මේක කොන්ට්‍රොමැලේෂියා පැටෙල්ලා කියන නමින් තමයි අපි හඳුන්වන්නේ. ඉතින් මේ තත්ත්ව දෙකම ඉතාම වේදනාකාරී ස්වභාවයක් පෙන්නුම් කරන අවස්ථාවල් ලෙස හඳුන්වන්න පුළුවන්. අපේ වැඩිහිටි කාන්තාවෝ ගොඩක් වෙලාවට අර ඇන තියාගෙන ඇඳ වාඩි වෙනවා කියලා පහළට පාත් වෙලා වාඩි වෙනවා. ඒ පාත් වෙනකොට ඔබ දන්නවා මේ අස්ති දෙක හොඳින් එකට එකිනෙක ඇතිල් වෙනවා. ඒ ඇතිල් වීම නිසා ගෙවීමට ලක් වෙනවා. අනිත් එක තමයි සිල් ගන්න ගියාම එහෙම නැත්නම් බණ භාවනා කරන අවස්ථාවලදී ඔබ වාඩි වෙන ඉරියව්ව. ඒ ඉරියව්වෙදිත් මේක ගෙවීමට ලක් වෙනවා. අනිත් එක තමයි ඔබ කඳු නගින අවස්ථාව. ඒ කඳු නගින අවස්ථාවලදීත් මේ අස්ති දෙක ගෙවෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හොඳින්ම දන්න දෙයක් තමයි වැරදි විදියේ ව්‍යායාම හෝ අභ්‍යාසවල යෙදීම. ඔබ මම බොහෝ දුරට දැකලා තියෙනවා ධනිස් දෙක නවලා කරකවන ආදී වැරදි, එහෙම නැත්නම් ධනිස් දෙක නවලා දෙපැත්තට කරකවන බර දීලා කරකවන අභ්‍යාසවල යෙදෙනවා. ඒ අවස්ථාවවලදී මේ ධනිස් සන්ධිය මතු පිටවල් හොඳින් ගෙවෙන්න පුළුවන්. මේ විදිහට සන්ධිය ගෙවිගෙන ගිහිල්ලා ඔබ දකිනවා මේ අස්තිය එක පැත්තකට ගෙවුනහම මෙන්න මේ විදිහේ වකුටු ස්වභාවයක් ඔබේ කකුල් දෙක දක්නට ලැබෙනවා. එතකොට ඇවිදිනකොට මේ බකල් ස්වරූපයක් තමයි ඔබේ කකුල් දෙකෙන් පෙන්නුම් කරන්නේ. ඉතින් මේ තත්ත්වයට පත් වුනහම මේක විශාල විකෘතිතාවක්. ඔබේ ගමන් රටාව වෙනස් වෙනවා. මේක වෙනමම ගමන් රටාවක්, ගොඩ්ලින් ගේට් කියලා ඒ ගමන අපි හඳුන්වනවා. මේක අවසානේ නෙමෙයි. ඊට පස්සේ යවිද ගන්න බැරි තරමට ලොකු වේදනාවක් එනවා. ධනිස්ස නවන්න බැරි වෙනවා, දිගාරින්න බැරි වෙනවා. ඊට පස්සේ අවසාන ප්‍රතිඵලය තමයි මේ සන්ධිය රිප්ලේස් කරනවා. එහෙම නැත්නම් මේ සන්ධිය අයින් කරලා කෘතිම සන්ධියක් බද්ධ කරන තත්ත්වයට ඔබපත් වෙනවා. දැන් ඔබට පේනවා මම මේ අස්තිය මේ විදිහට දෙපැත්තට යවන්න හදනවා. නමුත් මට මේක යවන්න බෑ. ඔබට පේනවා මේක හරියට යන්නේ නැහැ. ඊට පස්සේ මම උඩට පහළට මේ විදිහට යවන්න හදනවා. මේ උඩට පහළට යවන්න හදනවා, ඒක යන්නේ නැහැ. ඒ කියන්නේ මේ අස්තිය එක්ක එකතු වෙලා තියෙන සන්ධියේ ක්‍රියාකාරීත්වය අඩාල වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේ විදිහට බලනවා මේ බන්ධනි, මේ සන්ධිය දෙපැත්තට වැනෙන්නේ නැතුව, නැමෙන්නේ නැතුව, මෙහෙම පැද්දෙන්නේ නැතුව තියෙන මේ බන්ධනි හොඳට ක්‍රියා කරනවාද කියලා. මෙහෙම අල්ලනකොට ඔබට පේනවා මේක මේ පැත්තට නිකම්ම එනවා. ප්ලේ එකක් තියෙනවා කියලා තමයි අපි මේකට කියන්නේ. ඒ කියන්නේ බන්ධනි හුඟක් දුර්වල වෙලා ඇදිලා ගිහිල්ලා. ඉතින් මේ බන්ධනි දුර්වල වුණා නම් මේ මාංශපේශි වලින් මේක ශක්තිමත් කරේ නැත්නම් මේක ගෙවෙන ස්වરૂපය, මේකේ ස්ථායීතාව ගොඩක් අඩු වෙනවා. ඔබේ මේ මාංශපේශීන් ශක්තිමත් කර ගැනීම සඳහා කිසිම හානියකින් තොර අභ්‍යාසයක් පුරුදු වෙමු. gederedi මේ වගේ තුවායක්, එහෙම නැත්නම් සාලුවක් රෝල් කරලා මේ වගේ උපකරණයක් සකස් කරගන්න. ඔබට වැලිකොට්ටයක් නැත්නම් ඒ වැලිකොට්ට වෙනුවට ඔබට පුළුවන් මේ වගේ සාලුවක් හෝ තුවායක් රෝල් කරපු උපකරණයක් මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඔබට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ධනිස්සෙන් මේ රෝලට තද වෙන්න තද කරන්න ඕනේ. එතකොට ඔබට පේනවා මෙතනින් ධනිස්ස ඉස්සෙනවා. අන්තිම ක්‍රියාකාරීත්වය තමයි මේකේ සිද්ධ වෙන්නේ ධනිස්ස දිගරණික. එතකොට මේ මාංශපේශිය හොඳින් ක්‍රියා කරනවා. ඊට පස්සේ තප්පර 5ක් විතර මේක තියාගෙන ඉඳලා හෙමින් සැරේ පහලින් තියෙනවා. දැන් අපි ඒට වඩා අපි තප්පර 5ක් මේක තද කරගෙන හිටියා. එහෙමනම් තප්පර 10ක් හෝ ඒට ආසන්න සංඛ්‍යාවක් වෙලාවක් අපි මේක නිදහසේ තියන්න ඕනේ. ඊට පස්සේ නැවතත් අපි මේක තද කරනවා. ඔන්න ඔය විදිහට. ඔබට පේනවා මේ තද කරගෙන ඉන්නවා මෙතනින් ධනිස්යෙන් ඉස්සිලා මේ මාංශ පේශීන් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ මාංශ පේශී ශක්තිමත් කිරීමේ අභ්‍යාස කරනකොට
ඔබට පේනවා මේ ස්ථානයට මේ ප්‍රදේශයට හොඳින් රුධිර සම්පාදනයක් සිද්ධ වෙනවා. මෙතන හොඳින් රුධිර සම්පාදනය සිද්ධ වෙනකොට ඔබ මෙතෙන්ට අවශ්‍ය ඔක්සිජන් ලැබෙනවා, ඒ වගේම අවශ්‍ය න්‍යූට්‍රිෂන් ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ යම්කිසි හානියක් වෙලා තියෙනවා නම් ඒවා ඉක්මනට පුනරුත්ථාපනය වෙන්නත් මේ ක්‍රියාවලිය භාවිතා කරන්න පුළුවන්. මම මෙයාගේ මේ සන්ධිය, මේ පැටෙල්ලා එක කියන එක ක්‍රමානුකූලව චලනය කරලා පෙන්නනවා. මෙන්න මේ විදිහට මම හෙමින් මෙහෙම චලනය කරනවා. ඔය මගේ අතට තේරුණා දැන් ඒක ටික් ගාලා ගැලවුණා තද වෙලා තියෙන එක. ඔන්න දැන් මම හොඳට ක්‍රියාකාරී කරනවා. දැන් ඉස්සෙල්ලා මේක හෙල්ලුන්නේ නැහැ. දැන් ඔබට පේනවා හොඳට මේක ක්‍රියාත්මක වෙනවා. මේක ක්‍රියාත්මක වුණේ නැත්තම් වෙන්නේ මේක සන්ධිය ගෙවීමට ලක් වෙනවා. දැන් නැවත මම අනික් දිශාවටත් මේක කරනවා. මේ ආකාරයට. ඊට පස්සේ ඔබට පුළුවන් මම පෙන්නනවා මේ සන්ධිය කකුල පහළට දානවා. මේ විදිහට පල්ලෙහාට දානවා. පල්ලෙහාට මෙහෙම දාලා මට පුළුවන් මේ සන්ධිය දෙපැත්තට මේ විදිහට ක්‍රියා කරවන්න. මේ ආකාරයට. ඔබට පේනවා මේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ මම මේ පැත්තට මේක ක්‍රියා කරවලා පෙන්නනවා. මේ විදිහට. මේ විදිහට ක්‍රියාකාරික. ඇතුලේ සන්ධියේ ක්‍රියාකාරීත්වය නිසියාකාර කිරීම තමයි මම මෙතන සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඔබට පුළුවන් මම පෙන්නනවා මේ සන්ධිය පොඩ්ඩක් පල්ලෙහාට තල්ලු කරලා මේක පොඩ්ඩක් මේ විදිහට ඇතුලේ ක්‍රියාකාරීත්වය පණ ගන්නවා, නැවතත් ඒක සකස් කරනවා. මේ විදිහට. දැන් ඔබට පේනවා සන්ධිය හොඳට ක්‍රියාත්මක වෙනවා. දැන් මට පුළුවන් මේ විදිහට උඩට අරගෙන මෙහෙම අරගෙන නැවතත් මෙහෙම මේ විදිහට ක්‍රියාත්මක කරවලා මම හොඳට සන්ධිය නමලා බලනවා. දැන් බලන්න සන්ධිය හොඳින් නැමෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහෙන්නේ මොකවත් නැහැ. මේ විදිහට සන්ධිය ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට පේනවා හොඳින් ක්‍රියාත්මක වෙනවා. මේ හොඳින් ක්‍රියාත්මක කරනවා සන්ධිය නැමෙනවා. එතකොට මේ සන්ධියේ ක්‍රියාකාරීත්වය මුලින්ම අපි මේ විදිහට සකස් කරන්න ඕනේ. සකස් කරලා ඊළඟට තමයි මේ පාංශ පේශීවල ඇදෙන සුළු බව අපි වැඩි කරන්න ඕනේ. ඉතින් මේ සඳහාත් අපි විවිධ අභ්‍යාස යොදනවා. මම එකක් විතරක් කරලා පෙන්නන්නම්. මේ තියෙන මාංශ පේශිය පොඩ්ඩක් මම ඇදලා පෙන්නන්නම්. මෙන්න මේ ආකාරයට. මේක මෙහෙම අදින්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මේ හතර වටේම තියෙන මාංශ පේශීන් අපි ඇදීමට ලක් කරනවා නිසියාකාරව. මේක ඇදෙන සුළු බව වැඩි කරන්න. ඔබට මේක gedaredit කරන්න පුළුවන් එක මේ විදිහට කකුල ඉහළට උස්සනවා. උස්සලා හොඳින් මේක තියාගන්නවා මේ මාංශ පේශී ශක්තිමත් වෙන්න. තප්පර 5ක් විතර තියලා හැමින් පහළට දානවා. ওই විදිහට. නැවතත් මේක උස්සන්න. ওই විදිහට කරන්න පුළුවන්. නැවතත් මේ දේ උස්සන්න. කරන්න පුළුවන්.